සර සමයි සැදැහැකි සුපිල්පත් ඔබ හැමති නාටද තාගත බුදුමුවෙන් දේශනා කරන්නට ඒතුළ එවුතු මූ ශ්‍රිස් සද්ධරමය අවබෝධ කරගෙන දුර්ලපුව ලැබූ උතුම් මිනිසත් භවය කුසල් මත පිහිටාව පෙච්චීවිත්‍ය අර්ථවත් කරගන්නට නිරතුරුවම අදිිෂ්ඨාන කරන්න. එව දෙෙසා ඔබට මකයා දෙෙන බෞද්ධ්‍යයා රූපවාහිනිය සුපින්වත් ඔබත සනිවේදනය කරන දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. ඒව තෙස්සා සිදුකලාවෝ ගෞරුවනී ආරාධනාවෙන් බෞධහාරූපවාහිනී දම් සබහා මණ්ඩ පේවෙත වැඩම කරනට ඒතුනු පෙන්වත්ස්වාමින් වහන්සේ පූජනීය කෝරලයාගම සරණ තිස්ස ගෞරෝණය පින්වස්වාමින් වහන්සේ අපි අම දෙනාම පළමුුවෙන් සාදුනාද නංවා නමස්කාරපූරකෝ පෙළෙිගැනෙමෝ. සාතුූසාතුූසාතුූ. කොළඹ පහළව එලියහවුස්පාර පදිංචි හිටමනාගරික මන්ත්‍රී, සාම විනිසුරු එච්ගාමිණී හෙමචන්ද්‍ර මහත්ම විශ්්‍රාමලත් පාඨශාලාචාරණි ජී පුෂ්පා පිරිස් මහත්මිය ජීලාල් පිරිස් මහත්ම එත් චතරිකා හන්සනේ ඩ සමීර දිශන් ඇතුළු එම පවුලේ සැදැහැති පින්වත් පිරිස උතු මුුසදධර්ම දශාව වෙනුවෙන් පින්බර දායකත් වෙලා බදමින් කටයුතු කරනවා. නමෝතසස භගවතු වරහත්තු සභභදමමිසු අප අපටිහතඥානචාරස්රස. දස බල දරස චචන් විසාරගජ විසාරදස්ස සමබ සතුතුතමස දනමිසරස්ස දනමරාජස්ස දනමසාමස තතාාගර්ගස සම සම්නමා සහම්බුදබදස්ස. නමෝතස්ස භග වෙතු අරහතු සමභ දනමිසු. අප අපටිහත ඥාන චාරස්ස දස බල්ල දරස්ස චචන්වසාරජ ජෙ විසාරය දස්ස සමභ සත් සතුතුතෙ මස්ස ධනමිස රස්ස ධම්නමරාජස්ස ධම්නමස් සාමිස්ස. तथागत शुनु सं बुदुदस नमोत भगवत अराहत शमीष पटी हत्याचार्स दश बलधर चतुस्यशारद සමභ ස අතුතුත මස්ස දමමිස්සරස්ස දදමරාජස්ස දමමසාමිස්ස තතාගතස්ස සභබඥඥනු සමමහා සමම්බුද්බුදස්ස සත් ධර්මශරාවක ක ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියල දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරන්නත් එසේ ධර්මය ශ්‍රවණය කරලා ලැබෙන අවවා දනුශාසනා තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන ඒතුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසිලා අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහනිවනින් සැනසෙන්ඩ මග සලසාගණ්ඩ මේ මහ පිංකමාදදම් සිද්ධ කර ගනු ලබනවා. එ පිංකම සිදු කිරීමෙන් අවසානි බලාපොරෘත්වයෙන උතුම් නිවන ඉතාම ඉක්මං භවයක ලබන්් මෙපුන්න සම්පත් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතුනි අපි මේ ධර්මදේශනා මාලාව තුළ මහා චද්ධන්ත කියන ජාතක කතාව තමයි සාකච්ඡා කරමින් හිටි ධර්මදේශනා දෙක ඒ තුළින් නිමා කරන්ට යෙදුනා එහිත් තුන්වෙනි ධර්ම දේශනාවයි පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ සසර කොච්චර භයානකද පාරමිතාපුරණයක කොච්චර අමාරුද මහාකරුණාව බොන තරන් උතුම්ද කියන කාරණා අපි විශේෂයෙන් මේ තුළ සාකච්ඡා කරනවා ඊට අමතරෝ කරුණු රාශිය පහුගේ දේශනාවලට සිහිපත් කරටත් තියදෙන නනි මහාච්‍රද්ධන්ත ජාතික කතාවේ කසී රජ්ජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව චද්ධන්ත ඇත්රජු මරණයට පත්කරවන්ඩ අවශ්‍ය කටයුතුටික සියල්ල සූදානන් කරලයි තිබුණේ ඒ සඳහා ඇත්රජුගේ මාරයම් මේ වෙනකොට ගමන් ආරම්භ කරලා තිබුණන බව අපි පහුගේ දේශනාවෙන් සාකච්ඡා කරලා නිමාකරන්ට යදනා මේ ඇත්රජු ඉන්න තැනට ගමන් කරඩ වනාන්තට දා හතක් පහු කරන්නඩනේ අපි පහුගේ දේශනාව මතක් කලා කොච්චර අමාරුද කියලා බටවන උනවන පහු කරනකොට අපි මතක් කලා ඒ උනවනාන්තරී මැද්දිං උරගයකුටත් ගමන් කරන්න බෑ කියල සඳහන් කර ඒ තරම්ම උනගස්මයි තියෙන්නේෙ උරගෙකුට ත්‍රිංගඩ බෑ. මොනතරං විශාල වනස්පති රක්ෂ තිබුණද කෙල සඳහන් කළා වැදිිපුත්‍රයට ගහෙෙන් මගැරල යන්ඩ දෙහක් නැති නිසා පොරෝ අරගෙන කඳ පලල බුරුමේ අරගෙන විදල නියනින් හාරල හරිට නිකං උලුවස්සක් මැද්දිින් යනවා වගේ ගහ මැද්දෙන් කවුලුව කදලා ගිහිල්ල තියන්නේ වෙන කොහංවත් යඩ විදිහ යන්ඩ විදිහ ආන් එහෙම මහා අපහසුතා මද්දී තමයි මේ ගමන යන්නේ එනිසා ගත වුණ කාලය අවුරුදු හතයි දවස් හතයි මාස හතා මඩදුර්ගයත් පහු කරලා ජලදුර්ගයත් පහු කරලා ගිරිදුර්ගයට යනකොට එතනත් තියෙනවා පරුවත හතාක්. පරවත හතම තරණය කළා. අවසාන පරවෝතයට යනකොට හැතැක්ම හැත්තෑවකට ආසන්න උසයි. යොදුන් හතක් හැම පරෝතයක්ම නගින්දත්වනේ බහින්දත්තවන. සියලුම උපකරන ආවිධකට්ටලි තරම් නගින්දත්තුවන. මේ කාලයේ ගෙවල අන්තිමට ස්වර්ණ පාර්ශයව කියන කින්දුුරෝ ගැවසන පරොතය ඩට ගොඩවෙන. සෝනුත්තර ගන වැදිි පුත්‍රයා ස්වර්ණපාර්ශෝ පරෝත්තය මුදුනට ාවට පස්සේ. මොනොවද දැක මොවද උනේ කියන කාරණාව පිළිබඳව භාගිතුන් වහන්සේ මෙදාකාලේ භික්‍ෂූන් වහන්සේලාට කාරණාව දේශනා කරනකොට පැහැදිලි කළලා මහනනි ඒ වැද්දා දේවියගේ වචනය ීගෙනගෙන හියවුරද දුන්නද ගෙන එකල ඒ තල දාලාතියන කූඩයි දුන්නයි අරගෙන මහත් වූ පරුවත හතක් තරණය කරලා ස්වර්ණපාර්ශයෝ පරවතයට නැංගා හත්තනි පරවතයේ තමයි ස්වර්ණපාර්ශයෝකරොත්තය කින්දුරෝ තමයි ජීවත්තයෙන්නේ මේ පරවතය ආශ්්‍රය කරගෙන කින්දුරන්ගේ නිවහන එ නිවහන වූ ස්වර්ණපාර්ශයෝ පවතයේ පාමුල ඔහු බැලුව රාජ දේවී කලින් සඳහන් කරලා තියෙනවා මේ පරුවතේ පාමුල තියෙනවා විශාල නුගගහ යොදුන් දොළහත් අතුපතර පැතිරිලා තියෙනවා යොදුන් දහතුනක් විතර උසයි කොච්චර වට ප්‍රමාණය සහිතව ගහ විශාලද පාද අටදා මෙ නුග ගහට තියෙනවා කියල සඳහන් කළ එකන මුල් අටදාහකින් මෙ නුගගහ දරා කිෙනන්නවා. ඉතාම සස්ශ්‍රීකෝ වැඩිල නිසා දල බලන්නකොට පල්ල හැතියෙන මේක වලා කුලක්වාගේ පියෙන්නේ. මෙ නුගගහ දැක්කා ඇත්රජු කොතනද ඉන්නේ කිය ලහපුවම සඳහන් කලේ මෙ නුගගහ යට ග්‍රේෂ්ම කාලිට නුගගහ යට ඉන්නවා. ආරක්ෂාවට ඇත්තු අටදාහක් ඉන්නෝ තමන්ගේ දේවිය ඉන්න දේවිවරු දෙන්නෙක් කිටියා. එක්කෙනෙක් තමයි මරණයට පත්වෙලා රජ්ජිරුවන්ගේ බිසව වෙලා ඇය තමයි ඇත්රජු මරවන්නඩ කටයුතු කරන්නේ ඒ කරුණු ජාතික කතාය මුලින් අපි සාකච්ඡා කරන්න යෙදනාවා මේ හස්තිරාජයා මිනිුගගහයට ඉන්නවා සඳහන් කරනවා හඳුනගන්න හැටි දළ දෙකින් නිරන්තරයෙන් ශඩ්ඩුවරණ රශ්මි විහිදෙනවා කුස රියං අසුවට දිග ශරීර ප්‍රමාණය රියන් එකසිය විස්සා ක්‍රියන් තියෙක දළ දෙකක් රියන් පනස් අටක රිදී දංවැලක් වගේ හොඩක් ඒවගේම ප්‍රදී පර්වතයක් වගේ සුදුම සුදු පාටයි කියල සඳහන් කරනවා කන්ද උඩයින්ඳල බොහෝම විමර්ශන සීලීව බලනකොට මේ සෝනුත්තර දකිනවා ඒ සඳහන්කරපු විදිහට මැත්රජු තරජු නුගගහයට ඉන්නවා මෙය කන්ද උඩට වෙලා බොහෝම විමසිලිමත් වෙනවා යන්නේ එන්නේ කොහාටද නාන්ඩ යන්නේ කොතෙන්ටද නාලා ගොඩවෙන්නේ කොයි වෙලාවටද ගොඩවෙලා නතරවෙන්නේ කොතනද මෙ අදි හැම්ම කරුණක්ම විමසිලිමත් වෙනවා විමසිලිමත් වෙලා එදා ඇත්තු නාගෙන ගියාට පස්සේ කැලේට ගිහිල්ල කනු කපල අපහු ගස් පලල ලෑලි හදල මෙක්කෝම සකස් කරගෙන විශාල උදැල්ලක් මොහුගාවතියමු. ඇත්තු නාණ්ඩයනේන පාරී මෙන් මහා උදැල්ලෙන් කපනෝ ලොකු වලක් කපල අමු පස් විසික්කොත් ගොඩට අර ආරක්ෂක ඇත්තු දැනගන්නවා මකක් හරි කරදරයක් තියෙනවා කියලා. අන්ගේ නිසා ජලයත් එක්ක මිශ්‍ර කරලා තමයි පස් විසි කරන්නේ. හොයිඇන්න්නබෑ බීජ වැපරුවාවක් විසි කරලදාන්නවා. කනු හිටවලා වලකපල ලෑරි අතුරලා ඒ උඩ වෙනත් නොය කසලකුණු ගෙනනල්ල නවා බලක් කපාපු බවට පේනෑමුකු ඒ වලේඉදල වෙන ඇතට ටිකක් එ ඇලක් කපල වගේ බැද්දට බැහැගෙන බැහැගෙනට මාර්ගයක් වෙන හදර ය. රාජධදූනිය කියපු විදිහටම ඇත්රජු හැමදාම තමන්ගේ ඇත් පිරිසත්ක නාන්ඩයනෝ. ඉස්සරලාම චද්දන්ත විලෙක් නාගන්නේ මෙ හස්තිරාජය නාගත්තට පස්ස ඔහු ගොඩටෙනවා අනික් ඇත්තු දයේ පිපෙනමල් ගොඩපිපෙනමල් ගෙනල්ල මේ ඇත්රජු මනාව සරසනවා දවිය නාලා ගොඩවුනාට පශසේ දේවත් සරසලා අටදාහක් ඇත්තුත් නාගෙන ඉවර වුනාට පස්සේ දේවියත් පෙරටු කරගෙන නැවත සියරු දෙනාම වාසස්ථානයට ගමන් කරනවා පිනතන අනෙක් සියලු දෙනා නාලා ඉවරවෙනකං ඇත්රජු නාලා ගොඩවෙලා ඉන්න තැනත් තියෙනවා කරයටම එතන තමයි වැද්ධ බොරුුවල හදල තියන්නේ සියල්ල සූදානං අද ඇත්තු නාන්ඩේන්ඩ කලින් උදේ පාන්දරම අර වෙන පැත්තකෙන් හදාපු කවුලුවදගේ අර වලට බැස්සා කාසාය වස්ත්‍රයක් පොරෝලයිඉන්නේ විිසපවාපු ඊතලත්තරගෙන වලට බැහල පොඩි කවුලුවක් තේල තියෙනවා ඇතා නාගනයවිල්ල හිටගත්තාහම පේන්ඩ එතනින් තමයි ඉතලිය මුදහරන්නේ පොඩි කවුලුවක් කෙලෙකිවට මේ ඊතලය මුදහරරි පුළුව කවලු නමුත් ඊතලයක් කියල කීවට අපි සාමාන්‍යයෙන් අද දකින තයක් වගේ ඊතලයක් ගැන නෙමීම කතා කරන්නේ බ්‍රදරියන් එකසී විශ්සක් දිගයි මේ ඇත්තරජු දෙ ඔහු මරණයට පත් කරඩ අඩුතරම සෑහෙන කැපුුමක් සහිතවගමංකරන ඉතලයක් තියෙන්ටනේ ඇත්රජ වෙන ද වගේම නාගණ්ඩෙවිල්ල ගංට සදන්ත විලට බැස්ස තරුණ ඇත්තු දෙන්නෙක් හැමදාම මේ ඇත්රජුනාවනෝ ඇත්තු බොහෝම ගෞරූපූරකු ඇත්තරජු නැව්ව වෙනද වගේම ගොඩවුණා දේ පිපෙන තලේපිපෙන මල්වලින් මල් කන්දක් වගේ සැරසුව දේවත් සරසලා ඇත්තු බැලනාගත්ත හැමදාම හිටගෙනන තෑන්ට ගිහිල්ල නතර වුණ ශරීරීෙන් පහලට ගලාගෙන ගිහිල්ල වැටින වතුර අර වැද්ල හදල තියෙන කවුලුව දිගේ වැදගැ ඇට ටිෙන එතකොට දන්නවා දැන් ඇතා ඇවිල්ල ඉන්නේ සෝනුත්තර සූදානං වෙන්නේ මහපොලෝ ඉවසන්න නැති ඒ මහා අපරාධී සිද්ධ කරන්න ඒනිසා තමන්ගේ දුන්නට ඊ තලයේ යොදලා මත රජුගේ නාබිය යම් තැනක පිහිටලා තියෙනවාද එතනින් ඉතලයේ මුදහැරිය නාබිය සිදගෙන ඇතුළට යන්ට සඳහන් කරනවා විස පොහපුීයේ ශරීරයට ඇතුල්ලලා මහ බඩවල් කුඩා බඩවල් ඉලයට ආදිය කඩාගෙන පිට උඩිින් මහපොරෝකං පැලුව වගේ පිට පලාගෙන අහස නික් මිලා ගියකි ර මලින් සඳහන් කලා සෝනුත්තරගේ ශක්තිය ඇත්තු පස් දෙනෙකු ශක්තිය කියලා ඒ තරම් මහා ශක්තියකින් තමයි විදින් එ නැත්තන් ග්‍රියන් අසු වටක් ශරීරය හරහා ඊතලයේ ගමන් කරලා පිට පලාගෙන අහසට නික් මෙන්න්ඩෝනේ සාමාන්‍යක කෙකුට කරන්න බැරිවැඩ එති ඇත්රජුට මහා වේදනාවයි එනිසා තුම්පාරක් කොංචනා දෙ කරනවා මේ පරුවත වලලු හත ඒ නින්නා අද දුන්න කියල සඳහන් කරනවා ඒකංචනාද ඇත් එෙක්ක. අටදාහක් ඇත්තු සියලු දෙනාම බීතියෙන් බීතියට පත්වෙනවා. ඉනිසා මේ ඇත්තු කොයි තරං දරුණුද කියලාපි කලින් දේශනාවක මතක් කළ මේ අටදාහම තමන්ගේ පසමිතුර හොයන්ඩ රජ්ජුරුවන්ට හානිකරපු කෙන හොයන්ඩ නික්මි ලගියා වාත වේගයෙන් ගමන් කරන අයකුල්. චද්දන් තහස්තිී නහසින් යනවා කෙෙන ධරමය සඳහ කරන් වෙලා වෙළඟ ඉන්නේ තමන්ගේ බිරිඳ විතරයි මහා සුබදරා ඇත්රජු එදා තිරිසං ආත්ම ඉපදිලා හිටියත් මහා ප්‍රඥාවන්තයි ඒ නිසා කල්පනා කරනවා මගේ හතුරා ඉදිරිියෙන් හිටියන මට ඉදිරිිය ඉඳල විද්ධනන් මගේ කුම්බස්තලයේ සිදුරු කරගෙන පසු පසින් මේ තලයේ පිට වෙලා අඩුවේ නමුත් ඊතලයේ යාවි මගේ නාබිය සිදුරු කරගෙන යතුල්ලුුණේ එනං ඒ කාන්තයෙන් හතුර පෘතුවී තමයි ඉන්ඩෝනි. සඳහන්කරන මේ වෙලා විරිදී කලයක් බිඳ වගේ ශ්‍රක්තවර්ණ රුදිරයේ අලාතිම ගලාගෙන යනවා කියලා. නමුත් මෙතන හතුර ඇතියට නමුත් හතුරක් කොහොම කෙනෙක් දන්නේ. මේ වෙලා දේවියත් ළඟ ඉන්නවා නත් ඇය මෙතනින් අයින් කරලා ඉන්ඩුව නෑ. එහම නැත්තන් කුමකින් කුමක් වෙයි දෙෙක්කු මට වෙච්ච ඉර නම ඇයටත්වෙඩ පුළුව නැත්තන් හතුරා දැකපු ගමනක් ඇය විසින් මරන්න පුළුුවන්. පහර දීමක් නම් නැහැ කියල සඳහන් කරන්නේ ප්‍රාශ්වාස වාතයෙන් මිනි කම්බුණුත් දූවිලි බෞට්ටපත් කරනවා කර කියන්නේ. ඒ තරම් ප්‍රාශ්වාස වාතය පවාසැර. ඇත යන්ඩකිවට යන්නේ නෑ සෙන හස වැඩිහින්ද එනිසා ඇයට සංවේගූපද වන්ඩුනේ ඒ නිසා කතාක ලහනවා වද්‍රවෙෙනී මගේ පස්සමිතුර හොයන්ඩ ආරක්ෂක හස්තිී නටදාහක් නානා දිහාට පිටත් එලා ගිය ඔබ විතරක් මෙතන්ට එලා මොකද කරන්න කියලා සඳහංකරනව ස්වාමීණි සමාවෙන්ෙ ඔබතුමා දරාගනයි ඔබහන්සේ දරාගනයි මං මෙතන ඉන්නේ කියලා එන මමත් පිටත්වෙනවා කියලා තුන් වතාවක් ඇතර ජුක්‍රදක්ෂනා කරලා හතර වතාවක් වන්දනා කරලා අහසට පැනෙන කළ පිටත් වනා කියල සඳහන් කරන්න ඇත් තිවත් කලාට පස්සේ තමන්ගේ නියපොත්තෙන් භූමියයට පහරදීලා එතුවට අදාලා තිිච්ච ලෑලි විසි වෙන ඇතුේ කවුද ඉන්න කියල කවුඩුවෙන් බලහම කෙනෙක් ඉන්නවා පේනවා වේදනාවත් එක හරිකේන්තී සමුහු මරණොවකෙල් හිතල රිදි දංවෙලක් වගේ පනස් අටරියනක් දිග හොඩ වැල මෙවල ඇතුළට දාගූහම සෝනුඋත්තර කලින් දන්නවා ඇත්රජු කහපාට වස්ත්‍රයට කොච්චර ගරු කරනෝද කිය රන්තරයෙන් මේ චද්දන්ත විල සමීපයේ පසේ බුදුරජාණන් වහන්සල පන්සීයක් වැඩන්නවා හෑම දවසකම වගේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට නෙලුන් අල, පලතුරු, මී පැණි මේ නොයෙක් දේවල් ගෙනහිල්ල මේ ඇත්තු පූජ කරනවා. ඒහින්දාර බිරින්දගේ උපදෙස් රජ්ජුරුවන්ගේ රාජධූනියගේ උපදෙස් අනුව කහපාට වස්ත්‍රයක් පොරෝගන තමයි වට බැහැයි. හොඳ ඇතුළට දානකොටම ඇ කහ වස්තරයේ ගලෝල නමල ඇතාගේ හොඳින් තියෙනවා වැද්දත් එක්ක මෝසෝලාරගෙනගහපාට වස්තයේ දැක්කහම කල්පනා කරනවා කාසාය වස්ත්‍රයේ යම් තැනක තියෙනවන ඔහු කුමක් කළත් කුමක් කරන්නෙක් උනත් පණ්ඩිතයන්ගේ ප්‍රඥාවන්තයන්ගේ හැබැ ස්භාවේ වස්ත්‍රයේ දරන්නාට කරදර කරන්නේ නැහැ. යනිසාම් මා විසින් මේ කසාාවත දැක්කට පස්සේ හිතේ කේන්තිය නැතිකර ගතයතුයි මම දුක නැතිකර ගතයතුයි හිත සංසිඳව ගතයතුයි කියලා කේන්තිය නැති කරලා විශේෂයෙන් වැද්දට කතා කරල කියනවා වැදිිපුත්‍රේ මේ කාසාය වස්ත්‍රය දර හැමෝටම බෑ අනික්කසා කාසා යෝවත්වන්තරි දහස අපේ තුෝ දම සච්‍යේ නයනෑ නසූකාසාාව මර මේ කසාාවතර හැමෝම සුදුසුනේ අනික්කසාාවූ කාසාාව යමෙක් ඉන්ද්‍රිය දමනය කරලා නැද්ද යමෙක් රාග යටපත් කරලා නැද්ද යමෙ තමන්ගේ වචනය සංවර කරල නැද්ද එවන් පුද්ගලේ මේ කසාවතර සිදුසුනෑ නමුත් පිනතිනී සුදුසෙක් වුනත් නුසුදුස්සෙක් වනත් කසාාවත දැක්ක ගමන් එදා වගේම අදත් ලෝකයා ඒ කාසාය වස්ත්‍රයට සලකනවා දරන්නාගේ ගුණේකුමක්ද දරන්නාගේ ස්වභාවේ මොකක්ද තරන්නාගැෙන හඳුනුන් නොද නැද්ද කිසි දෙයක් හිතැන්නේ. මේ වස්ත්‍රයේ යමෙක් දරාගෙන ඉන්නවනං ලෝකයේ පණ්ඩිත සත්්ජනයවු ඒ වස්ත්‍රයේ වෙනුවෙන් දරන්නාට සලකනවා. එක ලෝකයේ ස්වභාවේ. නමුත් ඇත්රජු සඳහන් කරනවා නමුත් තාම රාගයෙන් යුක්තයිනම්. තාම ඉන්ද්‍රීය දමනයක් නැත්තන්. තාම මුසාබස් දොඩනව නං ඔහු මේ කාසාය වස්ත්‍රය දරන්ඩ සුදුස්සෙක් නෙමෙයි ඉන්ද්‍රිය දමනය කරගත් පහවූ රාගසිත් ඇති මනාව සත්‍යය කතා කරන පුද්ගලයෙක්ම මේ කසාාවතර සුදුසුයි එහෙම කියලා සෝනුත්තර සනසනවා ද සෝනුත්්‍රරම මේ වෙලා හොඳටම බයි සෝනුත්තර සනසනවා සනසලා සෝනුත්තරගෙන් අහනවා යාළුවේ ඔබට ඕන නිසා මම මරණ්ඩාවත් එම නැත්තං කාගෙවත් කියමනක් නිසා මව මරණීට පත් කළාද. පත්කරන්ඩ කටයුතු කළාද ඒව ලැව සඳහන්කරනව ස්වාමීනී බරණැස කසී රටේ මහරජ්ජිරුවන්ගේ ආගර්මි හිසිය සුබද්‍රවතිකා දේවීගේ වුවමනාවට අනුවයි ඔබහන්සේ මරණ්ඩ තීරණය කළි ඒ සඳහයි මං මෙහටාව මේ කරුණ සඳහන්කරන කොනම දන්නවා සුබද්‍රවතිකා වෙන කවුරුවත් නෙමයි පෙර තමන්ගේ බිරිද චූල සුබද්‍රාව මයි කියලා නමුත් ඇගේ වෛරය සංසින්දවගණඩ ඇය මේ විදිහෙර කටයුතු කළා ඇගේ බලාපපුරොත්තු මුුදුම් පත් කරන්නල එඉනිසා ඇත්තරජු කල්පනා කළා ඇයට අ්‍ය මගේ දලන මම ඇයට දළ දෙක දෙනවා වැදිපුත්‍රය කියනවා ඇයට ඔබේ දළ දෙක අවශ්‍යයි කියල කිව්වා ඒ දළවලින් ආභරණයක් හදාගඩ කියලා ඇත්රජු කල්පනා කරනවා නෑ ඇයට මගේ දළවල කිසි අවශ්‍යතාවයක් නෑ යට අවශ්‍ය මගේ මරණේ මගේ ඇය හොඳටම දන්නවා මගේ තාත්තගේ දළ මගේ සීයගේ දළ මගේ පරම්පරාවී මුතුම්මිත් අන්ගේ දළ ඉතාම සුරක්ෂිතව ඉතාම පරිස්සමට ගුහාාවක මෙහි තැම්පත් කරලා තියෙන බව ඇය හොඳටම දන්නවා ඇයට අවශ්‍ය දලනං ඇය මුොහුට කියන්නේ ඒත් තැම්පත් කරලා තියන්තෙනෙ දළ දෙකක් කරගන්න කියලා නමුත් ඇයට අවශ්‍ය දල නෙමෙයි ඇයට අවශ්‍ය මගේ මරණේ ඇදිිපුත්‍රයට සඳහන් කරන නමුත් ඔබට කිවේ දලා අරග එට කියලා යනිසා එහෙන නැගිටල මං මැරෙන්ඩ කලින් යාලී මගේ දළ දෙක කපා ගනී කියෙර කියනවා නමුත් පනතන කියතත් තරක් නැගිට්ට දළගාවටවත් වැද්ද උසනෑ යනිසා යාලුවේ අපහසුද කිය සඳහන් කරනවා කයිලාසකූට පරවොතය මහපොලොවට පාත්වෙනවා වගේ තමන්ගේ හිස පාත් කරලා හොඳ දිගු කලා හොඩදිග නගින්ඩ කියලා රිදී පාටිංක් බැබලන්නේ මේ හොඩ පාගලා සෝනුත්තර හොඳ දිගේ උඩට නැගල කයිලාසකූට මස්තකයට ගොඩ වුුණා වගේ කුම්බස් තලය මත ඉඳගෙන ඊතලයක් අරගෙන යම්සේ කටය ඇතුලින් දළ මතු වනාද ද මතු විච්ච තැනට ඉතලින් අනිනවා ඉතලින් ඇනල ඇනල ඒ මස්ට්ටික පස්සට තල්ලු කරනවා මේ වෙලාේ දැනෙන වේදනාව වචනවලින් කියන්න පුළහන්කමක් නැති වේදෙනාව මස්ට්ටික ඇතුළට තල්ලු කරර කියත අරගෙන කට ඇතුළට කියත දාලා කපන් හදනෙ දළ කපනවා කියලකිවට යම් තැනකින් මසෙන් මිදිලා දළ හැටියට එළියට ආාවද අෙත් දල පටන්ගත්ත මාන්සයක් එක්කයි කපන්්ඩ හැදැන් මේවෙලා විලේ ගලාගෙන ඇවිල්ල ඇතරජුගේ මකය සම්පූර්ණයෙන් ලෙයින් පිරෙනවා නැවත් වැද්ද උත්සහ කළට වැද්දර කපණ්ඩ නම් බැ කරයම් පහක් වටක් ප්‍රමාණය දළ දෙක එරි පහසුවෙන් කපණ්ඩා පහසුයි එන නැවත වතාවක් කටයේ තියෙන ලේටික එලියට පිම්බලා වේදනාව ඉවසලා බැද්දගෙන් අහනෝ යාලුවයේ අපහසුද කපාගන්ඩ බැකීවට පස්ස කියන අහෙනම් මගේ හො තනිය මෝසෝලා ගණ්ඩ තරම් මට දැන් හියනෑ ඔබට පුළුහන්නන් මගේ හොඳ ඔසෝලා ඔය කියත එක පැත්තක තියන්න කියලා වැද්දැහෙම කලාට පස්ස හොඩෙන් කියත අල්ලගෙන තමන්ම කියත එහාට මෙහට ඇදලා හරිටනි උනගොබ දෙකක් කපල බිමදාන වගේ දඩ්ුවර්ණ රශ්මිය විහිදින දැල දෙක කපලබිමදානවා ඇත්ත රජ විසින්මයි කපලදේ ක බැදිපුත්‍රයට කියනවා යාළුවී ඔය දල දෙක මෙහට අරන් එඩි කියලා ඔසෝල අරංගයාට පස්සේ අහනෝ ඔබට මේ දළ දෙක කපන්්ඩ බරණැස ඉඳල මෙහට එන්ඩ කොච්චර කල් ගියාද මහපම සඳහන් කරනව ස්වාමීනී අවුරුදුහතයි මාසහතයි දවස් හතක් මට කාලේ ගත වුනා මෙහටෙන්ට එයටවෙ සඳහන් කරනවා මෙදළ දෙක අරගණ්ඩ සඳහ කරන දළ දෙක පිරිත් කරනවා කියලා අවුරුදු හතයි මා සහතයි දවස් හතකින් ඔබාපු ගමන දවස් හතක්යන් ිස්සරලා මෙදළ දෙක ආනු භාවයෙන් භවරෂනුවරට අරගයි ඇත්තට අන්න හම්බෙන්න අදාහක් මගේ ආරක්ෂ කහස්තිය නිෙක් මිලාගි හිල්ලඉන්නේ එවුන්ගෙන් බේරෙන්න්න ක්‍රමයයක් ඇත්තෙමනේ නවත් මේ දල දෙකේ යානු භාවිග අපට යන්ඩ පුළුව දල දෙක දීල කියනවා මේ දළ දෙක ගෙනහිල්ලා ක්‍රාජ දීණියයට දෙන්ඩ ඇයට කියන්ඩ ඔබේ වෛරයේ සංසිින්ධවන්ඩ මාවිසින් ය උතුම් ඇත්රජූ මැරුවා ඔහු තමන්ගේ ද දෙක ඔබට පූජ කරන්න කිව්වා. හැබ මේ දළ දෙක ඔබට දෙන්න කීවේ මතු දෙව්ලෝ යන්ඩ නෙමෙයි සක් දෙව් වෙන්ඩ නෙමෙයි බ්‍රහ්ම වෙන්ඩ නෙමෙයි සක්විති වෙන්ඩ නෙමෙයි මේ දල දෙක ට දෙඩ කිවේ වටින්ඩ නැතිහින්ද නෙමෙයි දළ දෙක යම්තාක් වටිනවද ඒ දළ දෙකට වඩා ඒ උතුම් ඇත්රජුටේ සරුවඥතා ඥානය නමති උතුම් දළම වටිනවා කියල කිව්වා ලොතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන මේ දළ දෙක දන්දුන්න කියල කියන්න කිව්වා කියල මේ ගෙනහිල්ල ඇයට දෙඩ කියල සඳහන් කළා තිසෝනුඋත්තර දළ දෙක කරීතිය ගත්තා ත් දවසවෙන්න කලින් ඔහු බරණස සමීපේටයනවා සඳහන් කරනවා රැයක් සෝනුත්තරට දැනෙනෑ කියලා. ඇයි දහවල යම්සේද රාත්‍රිය මුළු වනන්ත්‍රය මේ ඇද්දල දෙකින් නිකුත්වෙන ආලෝකෙන් අලෝකමත්වෙෙලා යිතියන්නේ. එනිසාරඇෑ දවල් දෙකේම ඔහු ගමන් කර. බරණ සළඟට ගිහිල්ල පනිිවිඩයක් කරනවා රාජ දීණියනී දෙ උතුම් ඇත්රජු මැරුවා දළ දෙක මම අර්ගෙනාව මේ දළ දෙක මෙිච්චර වටිනවා මේවාගේ පෘතුවී මෙවන් දළ වෙන නෑ පෘතිවී අසමානයි මෙවන් දළ සමාන කරන්න කෙනෙක් නෑ. මුළලු කසී රාජ්‍යම සරසඩ කියල කියනව ඇත් දල දෙක රජ්‍යයට ගන කලි සඳහන්කරනවා කසී රාජ්‍ය දෙවනගරයක් වගේ සැරසුවා කියලා. ඊට පස්සේ දළ දෙකත් අරගෙන ගිහිල්ලා රාජ මාලිගාවේ ඩදු මහල සත්වනි මහලටම නැගල රාජ දීනියයට දළ දෙක පූජ කරනවා ඇත්රජුකිබූ කතාව කියලා මැනික් ඔබ්බෝපු වටිනා වස්ත්‍රේකින් ඇයත් ඇද්දල දෙක බාරගන්නු භාර අරගෙන බිමවාඩි වෙලා තමන්ගේ කලව දෙක උඩ ඇද්දල දෙක තියාගෙන පෙර ජාතිශමරණ ඥානයෙන් නැවත තමන්ගේදා ස්වාමයාග විදුුණු දදක මගේ වෛරේ නිසා සෝනුත්තර ලව්වා මගේ ස්වාමියා මැරෙව්වා මේ උතුම් ඇත්රජුගේ දළ දෙකයි කියලා දළ දෙක දිහා බලාගෙන දුක දරාගන්න බැරුවූ ඇය හදවත පැරිල්ල එතනම මරණයට පත්වෙනවා යත්රජුගේ ආරක්ෂක හස්තිීන් තමන්ගේ පසමිතුර හොයාගන්න බැරිවිච්ච නිසා ආපහ එනකොට කවරුවත් ලඟනෑ ඇතර යුත් මැරිල වෙටිලා. ඇත්තුන්ට දරාගණ්ඩ බැරූ යනෝ මහපොළු පස් බිසුරෝල පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල කියේව ස්වාමීයිණී ඔබහන්සේලාගේ ප්‍රත්්‍යය දායකය මේවාගේ පසමිතුරිකුගේ පහරදීමෙන් අදිසියේ මරණයට පත්වුණ දායකයට අනුකම්පාවික් ස්වාමිණි වඩින්ද කියලා ප බුදුරජාණන් වහසල පන්සීයක් ඇත්තරජු මැරිල වැටිල හිටපු මහමළුවට ඇවිල්ල වැඩහිටියට පස්සේ තරුණ ඇත්තු දෙන්නෙක් නගුල් හිස් වගේ දික්කවෙලා තියෙන තමන්ගේ දළවලින් ැස් විහිදන ශද්වාුවර්ණ රශ්මියෙන් යුක්ත ද දෙක නැති හස්ති රජ යෝසවලාරයන පසේ බුදුරජාණන් වහන්සලළඟට පමුණුවල බුදුරුන්ට වන්දෝනෝ වගේ පන්සීයක් දෙනා වහන්සේ ළඟටම ගැෙනහිල්ල. දර සෑයක් හදලා එහි තැම්පත් කරලා ආදාහනි කරනවා සඳහන් කරනවා යම්සේ සෑය දැවන්ට පටන්ගත්තද පහෝදා එලිය වැටෙනකම්ම පසේ බුදුරජාණන් වහන්සේලා සෑය වටේට ධර්ම සජ්්‍යායනා කළා කියලා ඇත්තුටික ආදාහනින් පස්ස. රජු නැතුව පොකුණට බැහලා නාලා රජනියත් පෙරටු කරෙන නැවත වාසස්ථානොවලට ගිය බව අපි භාගිතන් වහන්සේ කාරණාව පැහැදිරි කරනකොට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරනවා දැකපු මහරහතන් වහන්සේල කල්පනා කරනවා නිෙක්ලේසි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිකරුුණනි සිහ පහළ කිරීමක් නෑ අපිට සිහ පහල වවා. සිහ පහල වෙන්නේ කෙලෙස් නිසා කිසියම් කාරණාවක් සම්බන්ධී කැමැත්තක් ඇති වුන හමත් අපිට හිනායනවා අකමැත්තක් ඇති වුණු වෙලාවක අවඥ්ඥාවට අපි හිනාාවෙනවා දෙපැත්තමිතියෙන්ද කලේසිය නමුත් නික්ලේසි සම්මා සම්බුදුරුන්ට කෙලෙස් නෑ ඒ නිසා නිකරුුණේ සිෙනහ පහළවීමක් නෑ ස්වාමීණී කුමක් නිසා සිනහ පහළ කළ ජාකතාවය මුලින් පින්දනය අපි සඳහන් කළා බුද්ධ ශාසනය පැවිදිවෙච්චය එක තරුණ කුමාරිකාව බුදුරජාණන් වහන්සේගේ අසහාය රූපස්වභාවේ දකළ හිනාවෙලා ඇඩුවා ඒ කතාව පදනම් කරගෙන තමයි සිද්ධිය පදනම් කරගනයි චදධන්ත ජාතක කතාව දේශනනා කොට වදලි. ද භාගිතුන් වහසගේ සසාහා වරූපයේය දැක්ක හම අ තරුණ භික්‍ෂණීන් වහන්සට හිතුණා අනේ මහාපුරුෂය මේ සංසාරය කිසියම් දවසක මගේ ස්වාමිය වෙලා තියෙනද කියලා එක ආත්මයක් ඇ දැක්කා ස්වාමිය වෙලා තියෙනවා ඒ තමයි මේ චද්දන්ත අහස්ති රජුගේ කාලි බිරිින් දැවුරු දෙන්නෙක් හිටියකි ලබි සඳහන් කළ ඒ එක්කෙනෙක් තමයි භික්ෂ ජූල සුබදවා. ඒනිසා ඇයට සතුටුයි හිනා පහළ වුණා ඇයා පහුකල්පනා කරනවා බිරිින්දෑවරු කියන ජාතිය ටිකදිනෙක් ස්වාමයාට හිතවත් බිරිින්දෑවරු වැඩි ප්‍රමාණයක් තමන්ගේ ස්වාමයාට හිතවත් නෑ. එදවට මම හිතවත් බිරිඳක්ද අහිතවත් බිරිදක්ද. ඒ කාරණාව හිතනකොට තමයි ඇයට මත මේ කාරණාව වැටහෙන්නේ මම අහිතවත් බිරිඳ මම එදා මගේ ස්වාමිය අරෝලා තියෙන එතකොට අන්ඩය නවා එක දැකලා එන භාගිතුන් වහස්සේ මේ වෙලා විසනා පහළ කරනවා දැකලා හපුවම කියනවාව මහනෙනී යම් මොහොතක යම් තරුණා ස්ත්‍රයක් කාසාය වස්තරයේ දරාගෙන මේ ධර්ම සභාව අන්ඩා වැටුනාද. ඒ වෙන කවුරුවත් නෙමෙයි මේ චද්ධන්ත ජාතික කතාවී ඇත්රජු මරෝපු කසී රජ්ජිරුවන්ගේ බිරිද ඒ තරුණ භික්‍ෂණියයි කියලා යම් සෝනුත්තර නම් වැද්දෙක් ලව්වා ඒ අත්රජු ගාතනය කෙරෙව්වද ඒ සෝනුත්තර සහ මේ භික්‍ෂුණිය එදා පහත් ජාතියක ඉපදුන දත්වයෙන්මයි කියලා උසස් ජාතියේ ඉපදුන එදා චද්දන්ත හස්ති රජුබවට පත්ව වන මම වෙන කවුරුවත් නෙමෙයි අද ලොෞතුරා බුදුවිච්චය මමම තමයි කියල බාගිතන් වහන්සේ රහතන් වහන්සේ ලගේ ප්‍රශ්නයට උත්තර ලබල දුන්නා. පන්නතිනි මේ කාරණාවන් සසර කොයි තරං භානකද ලොවතුරා බුද්ධත්තය වෙන්වී ආරමිතා පූර්ණය කරනවා කියන එක මොන තරන්නම් අමාරු වැඩක්ද ලොවතුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සඳහා වචනයෙන් කිව නොහැකි නිමක් කළ නොහැකි මහදුක් වින්ද කියලා අපි ධර්ම දේශනාවල් වලට සවන් දෙනකොට ඔන් තරංහනවා නමුත් ඒ දුක කොහොම විින්දද කොයි විදිහෙට වින්දද කියන කරුණු අපි දන්නේ මේ ඒ දුක් විඳකු එක අවස්ථාවක් අවස්ථාව කොයි තරන් දුක්විඳින්ට ඇද කියන කාරණාව තව කොයි තරං සංවේක විදිහයට සාකච්ඡා කරන පුළිහන්ද ඊතලයක් අරගන දළමුලට ඇනෑන පනතියෙන ඇත්තරජුගේ මස් කඩකඩ කට ඇතුළට තල්ලු කරනවා කියන කාරණාව අපිට පිනතින එක කාරණාවක් විතරැක් වුුණාට ඉදි කටුවක්කෝගේ කකුලි පැෑගුණුත් දවස් කීයක් අඩිය තියයාගන්න බවරූ දුක්කිින්දිින්ටබේවාද කියතක් අරගන කට ඇතුළෙන් දාලා කපනකොට අපි කොහොම යව සන්ඩද නියපොත්ත ක පන්්ඩිගගේ හම නියමුල කැපුුණොත්ත කී දවසක් අපයකින් දුක්කිවිදිනවා අද නියමුල පැෙසෝදා පිහියකට වෙනත් උපකරණ එකට කැපුුණ හම අපි කොච්චර වේදනා විදිනවාද පනපිටින් කටය ඇතුළි කියත දාගන කපනකොට කොහොම වේදෙනාවත්තියෙන් ඇද අසුුවට රියනක් උස මහා ශරීරය හරහා ඊතලයක් ගමන් කරලා පිට පලාගෙන මතුවෙලා යනකොට ශරීර අභ්‍යන්තරය එල්ලේ වැක්කිරරි වැැක්කිරි කොයි තරං වේදෙනාවක් හිවසන්ඩ ඇත්්ද. නමුත් මේතරං ශක්තිය දරන චද්ධන්ත ඇතිෙක් කියල කියන්නේ මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනවා කෙළ ධර්මය සඳහන් කරන්න. ඒ තරං ශක්තිය තියෙනවා නවත් සෝනුත්තරට තියෙන්නේ. ඇත්තු පස්දිනගේ ශක්තිය ඉතාම දුරුවලෙක් පෙන්නතුනී අපේ බුදුරජාණන් වහන්සට අපි මහා වීර කියල කිය නමුත් මහා වීර කියල කියන්නේ කොච්චර ප්‍රමාණයකරති කියන කාරණාවේ ප්‍රමාණය අපිට තේරෙන්නේ කායික ශක්තිය හොඳට තියෙන ශක්තිමත් කෙනෙක් ලඟට දුරුවලේකාවහ හතුරෙක්කාවහම වීර්යවන්තයා ශක්තිවන්තයා තමන්ගේ හතුරට මොකකින් මොකක් කරයිද කියන කාරණාවවත්ත පිරිිතේරෙන්නේ පෙන්නතින ඒකත්ති වීරකමක් තමයි තමන්ට රෙහිවේෙන හතුරන් සුනු විසුණු කරල දාන එකත් මේලෝකෙ වීරත්වය නමුත් ඊට වඩා තමන්ගේ ජීවිතයේ විනාස කරන්නඩා හතුරගේ ජීවිතය රැක්කලාා සාමාන්‍යින් අපි එකුට පහරදීල මැරුවොත් පහර කාාපු කෙනත් උපදින්නේ නිරයි පහර දීපපු කෙනා උපදින්නේෙ නෙරේ ඔහු මරපු නිසා නිරේටයනවා මැරෙච්ච පුද්ගලයා වෛරෙන්වරුව නිසා ඔහුත් නනිරේට නමුත් මේ මහා වීරිවන්තයා එදත් තමන් මරන්ඩ ආපු පසමිතුරාට නමුත් අපය දොර වහලා සුගතිය විවෘර්ත කරලා ධර්ම දේශනා කරල හිත හදල බය නැති කරලා තමන්ගේ දළ දෙක කපල ඔහුටම තෑගි කරලා තමන්ගේ රටට යන්ඩ පාර කියල දීල පහසු මග කියල ආරක්ෂාවෙන මග කියලා පිටත් කරන්න තරන් එෙකට හිට හදෙන වන එක මොන තරම් වි රත්තයෙක්ද. එවිතරක් නෙම පින්නතිනී. තමන් සුනු විසුණු කරන්්ඩාපු හතුරගේ. රාගේ සුනු විසුණු කරලා. දේශයේ සුනු විසුුණු කරලා. මෝහය සුනු විසුනු කරලා විරාගී පුද්ගලි නික්ලේෂී පුද්ගලි නිර්දෝෂී පුද්ගලෙක් බෞවට පත් කරලා ඔහුගේ නිවන් මග හැදල දීලා නිවනට මග කියලා ඔහු එතර කරන්න පුළුහොන්න ඒක මොනතරං වීරත්වයක්ද නමුත් එදත් මෙදත් මහාබෝසතාණන් වහන්සේ ලොවතුරා බුදුරජාණන් වහන්සේත් එයම කළා ඒ නිසා මහා වීර කියන කාරණාව අපිට කවදාව තේරෙන්නේ නෑ මහා කරුණාවේ තරමා අපිට කවදාවත් තේරෙන්නෙත් නැෑ අර තරුණ කුමාරිකාව පැවිදි වෙලා මේ සංසාරයෙන් එතර අන්ඩ හිතාගෙනවිශාසනය පැවිදින්නේ නමුත් පාරමිතාපුරාගනාපු මහ බෝසතාණන් වහන්සේට ඇගෙන් කොච්චර කරදර වෙලාතිබුණත්. ඇ කොයි තරම් හානි වෙලා තිබනද නමුත් මෙදත් සම්බුද්ධ ශාසනයේ ඇයට මනුකම්පා කරන ෝ පැවිද්දත් දීල කර්මස්ථානත් දීල නිවනට යන මගත් කියලදවෙන්න ඇ එදා කරදර කළත් මෙදා බුදුරජාණන් වහසගේ පිහිටෙන්ම සසරින් එතරුුණ ධර්මදේශනා කරන මම බනාහනෝබත් මේ අනාධිමත් කාලයක් සංසාරයේ මහබෝසතානැන් වහන්සේට කොයි තරන්නම් කරදර කරලා ඇත්ද පාරමිතාපුරණ කාලි එකක තැන්වල සඳහන් කරනවා තමන්ට කරදර කරබෙ හැටි ගම් දරුවය විල්ලා සමහරායේ කනට කෝටු කෑලි දාලා න්නෝ සමහරයි ඇඳම උත්සල ඇඟට මුත්‍රා කරනවා පින්නතනී එහෙම කරපු අතර ඔබත් මත් නොහිටියයා වෙන්න බෑ. කොයි තරං අපි කරදර කරන්නට ඇත්ත. මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා කොයි තරන් බුදුරජාණන් වහන්සට අපි බැනලා ඇත්ත නමුත් ආය සම්මාදිත්්චයට ඇවිල්ලා සසර දැනගෙන සසර බය දැනගෙන නිරය දැනගෙන බය ඇති කරලා සතරාපායෙන් විදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සංසාරයෙන් එතර යන්ඩත් අපිට හින්නන්නේ භාගිතුන් වහස විතර මරණ මංචකයට ගියහම අපිට වෙන කවුරුවත්ම නෑ වෙන කාටවත් අපිවිෙනෙන් කළ හැකි කිසිම දෙයක් නෑ නමුත් හිතේ ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්ස ගැන ඒ ොහො හිතන්ඩ පුළහන්නන් නිරේට යන්න හිටපු කෙනෙක් සුගතියට හරවන්ඩ ඒ මහ ගුණයට පුළුහංකම තියවා. ඒ මහා සීලයට පුළහංකම තියෙනවා අදත් ජීවමාන රූපකයින් නැතත් ඔබට මටම මේ ලෝකකි තියන එක ආරක්ෂාව බුදුරජාණන් වහසේ ඟ විතරයිතියන්නේඒනිසා අනන්ත සසර පට දැන්මී මුොහොත්දක්වා අපේ සිතකාය වචනය කියන තිදොරින් සිද්ධ වෙච්ය හැම වරදකටම සමා වඩ කියලා හැම දවසකම බුදුරජාණන් වහන්සේගේ සමාවිල්ලනයක වටිනවා ඉතනී අපිට සම ඉල්ලන හැම මොහොතකම දෙවා එකටිගැනෙ මහාකරුණාව කියලා සාමාන්‍යෙන් අපෙන් කවුරු හරි වරක් දෙවරක් තුන්වරක් සමාවල්ලොත් අපි සමාවදී හතරවෙනි පස්සනිවතාවත් සමවිල්ලූුත් කොන්දේශි පනවලා සමාවදී එතනින් එහාටත් සමවිල්ලෙන වනඟ වැරදි කරල්ලා අපි ඔවුන් අහකටම දාන්න නමුත් මේ සංසාර අපි බුදුරජාණන් වහන්සේගෙම්ම ච්චර සමමාවිල්ලල ඇන්ත සියවර දහස් වර ලක්සවර ඉල්ඩුවත් කරුණාවෙන් සමාව දෙනවා මිසක් අකරුණාවක් නන්න ආං ඒ මහා කරුණාවට උපහාර දක්වන්ඩ අපිට යම් හැකියාවක් තියෙනවන අපි මහ කෘත ගුණ දන්නයි බවට පත්වවා නමුත් මේ උතුම් චද්ධන්ත ජාතක කතාව්‍යශරෙන් සිද්ධකරපු මේ උතුම් දේශනාව මේ දේශන අතුනට දායයිකත්වය දැරු සත්පුරුෂ දාායික පින්වත් පිරිස අපි සිද්ධ කරගත්ත මේ හැම පින්කමක්ම භාගිතන් වහන්සේගේ මහාකරුණාවට උපහාරයක් වේවා කියල ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව නිමා කරමු මේ උතුම් ධර්ම දේශනාව අද දවස මේ විදිහයට සිදු කරන්න්නේ දායකත්වය දරුන් ලබනවා කොළඹ පහළව එිහුස් පාරී පදිංචි හිටපු නාගරික මන්ත්‍රී සාම විනිසිරු එ ගාමිණි හෙම චන්ද්‍ර මහත්මා විශ්රාමලත් පාඨසාලාචාරීණී ජී පුෂ්පාපිරිස් මහත්මිය, ජී ලාල් පිරිස් මහත්මා එ චතුරිකා හන්සනී මහත්මිය, Wල සමීර දිලල්ශාන් මහත්මමා ඇතුළු ලසිීර දෙනා විසින් උතු මරමුණු කීපයක්සිහිපත් කරනවා දෙපාර්ශයම මියගිය සංසාරගත සියලූම ඥාතීන්ට ඥාති සමූහයායට පින් අනුමෝදන් කිරීමත් ඇ සීලවතිී පෙරේරා ඇ ආරියවතී පෙරේරා BS. හෙට්ටිය ආරච්චිගේ Gඇල්බට පිරිසි යන මව්පියන්ට මේ පින් අනුමෝදන් කිරීමත් ස්ට්‍රලයාාවේ මෙල් බන්නුවර පදිංචි රුචික චතුරංග හෙට්ටියාරච්චිගේ පුතනුවන්ට සහයි පුතනුවන්ගේ මාර්තු මස විසි අටවිනි දිනට යෙදෙන උපන්දිනේ නිමිත්වෙන් හා සාමාජෛරත්න බිරිඳටත් සනුකි හෙට්ටිය ාරච්චිකගේ දියණයටත් ගෞරෝණීය දේශකයාණන් වහන්සේ ඇතුළු අතිපූජනීයේ ආරි මහා සඟරුවනටත් මේ උතුම්මු සද්ධර්මේ ශ්‍රවනය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම ජනසමෝහයටත් දේශනයට සවන්දීමට පැමිණි සියලුම දෙනාටමත් ඒ සියලු දෙනාගේම ඥාති හිතමිත්‍රයන්ටත් මේ රැස්කරගත්ත උතුම් කුසල් අනුමෝදං වේවා, රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා කියල ගාමිනි හෙමචන්ද්‍ර මහත්මා ඇතුළු පවුලේ පිරිස ප්‍රාර්ථනා කරනවා, පින් අනුමෝදන් කළ සියරු දෙනාටම පින් අනුමෝදං වේවා. ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා. ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින්. තුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගණඩෙ මේ සියලුම පුුණ්‍යෙ ධර්මයන් සියලු දෙනාට මහිතු වාසනා වීවා කියල ප්‍රාර්ථන කරු. ආකාසත් සහාචබුමට්ඨා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තන් අනුනෝදිවා චිරංගක්හං තුළෝක සාාසනන්න් දේවෝ වස්සතු කාලී නේ සස්්‍යිය සම්පත්තිහේතුචේ. පිතො භවතුළු කොචෙරාජා භගතු දනන්මිකු.